මේ කුලිරත ක්ෂේත්‍රය රැකියා 50,000කට වැඩි ඍජු රැකියා නියුක්තිය තියෙන ක්ෂේත්‍රයක්. මේ රැකියා 50,000ම රජයේ කිසිම අනුදැනුමකින් තොරව, අනුබලයකින්, උදව්වකින්, ආධාරයකින් තොරව ස්වයං රැකියා විදියට අපි කරගෙන යන රැකියාවක්. මේ රැකියා 50,000ෙන් ඍජු රැකියා 50,000ෙන් ජීවිත යැපෙන්නෝ 1,02,000කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ 1,02,000ම කන්නේ අඳින්නේ රජයේ ලැබෙන කිසිදු සහනාධාරයකින්, අනුබලයකින්, ආධාරයකින් නෙමෙයි, අපේ වියදමින්, අපි හම්බ කරලා දෙන වියදමින්. මේ අපි හම්බ කරලා දෙන ගෙදරට ගෙනියන ආදායමට මරු පහරක් එල්ල වෙලා තියෙනවා මේ ලංකාවේ කුලිරත ක්ෂේත්‍රය පාලනය කරන විදේශීය සහ දේශීය මහා පරිමාණ බහුජාතික සමාගම් නිසා. මේ සමාගම්වල සූරෑකෑම්වලට අපේ රියදුරු නතු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය විසඳන්න කියලා අපි දිගින් දිගටම රජයේ බලධාරීන්ට දැනුවත් කරනවා, ප්‍රවාහන බලධාරීන්ට දැනුවත් කරනවා, දේශපාලන ආයතන දැනුවත් කරනවා, කුලිරත සේවා සපයන සමාගම් දැනුවත් කරනවා. නමුත් ඒ කිසිම සමාගමක්වත් දේශපාලන බලධාරියෙක්වත් අද වෙනකන් අපේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා අපේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබා දීලා නැහැ. මේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා හැමෝගෙම ඇස් අරවන්න අපි මේ 22 වෙනි සඳුදා උදේ 10ට විහාර මාධ්‍ය උද්‍යානයේ අසලට රැස් වෙලා මේ රජයටත් කුලිරත සේවා සපයන ආයතනවලටත් බලපෑම් කිරීමට, අපේ ඉල්ලීම් අපේ අවනඩුව කීමට අපි වාහන පෙළපාලියකින් ගමන් කරනවා. මේ වාහන පෙළපාලියෙන් ගමන් කරන අවස්ථාවේදී ලංකාව පුරා විසිරී සිටින සියලුම කුලිරත ක්ෂේත්‍රයේ නියුක්ත රීදුරු මහතුන් අපිත් එක්ක එකතු වෙනවා. කොළඹ නගරය ඇතුළ පමණක් නෙමෙයි මේ පිටපළාත්වලත් කුලිරත සේවාවන් ඇප් වලින් දුවන කැප් සර්විස්, ටැක්සි සර්විස් සියලුම දේවල් අඩපණ වේවි මේ සඳුදාට. අපි මේ සඳුදා එක්රොක් වෙන ව්‍යාපාරය උද්ඝෝෂණයකින් හෝ රථ පෙළපාලියකින් අවසන් කරන්නේ නැහැ. අපි මේ ආයතන ගාවට ගිහිල්ලා අපේ වියදමට සරිලන සාධාරණ මිලක් ලබා දෙන තාක්කල් අපි මේ සටන ඉස්සරහට ගෙනියනවා.